අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භයි. ඉල්ලා අසු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමන් රත්නප්‍රිය මහතා නම් කරයි. දින දෙකක නිදහසක් දෙන්න තවත් හඬපට ගෙනත් දෙන්නම් රංජන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි. පුළුවන් නම් ඔය කියන හඬපට එළියට දාන්න මහින්දානන්දගෙන් අභියෝගයක්. අධිකරණය ස්වාධීන වීමේ අවශ්‍යතාවය ජනතාව පෙන්වා දෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම සිවිල් සංවිධාන රැසක සමාජිකයෙකු ලෙස කටයුතු කරන සමන් රත්නප්‍රිය මහතා නම් කර තිබෙනවා. ඊට අදාළ ලිපිය හෙට පෙරවරුවේ මැතිවරණ කොමිසම වෙත යොමු කරන බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල බිරාජ් කාර්යවස මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජාතික ලයිස්තුවෙන් පසුගිය මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවට එක් වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වුනා. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අසූ බවට වන ලිපිය කතානායකවරයා වෙත බහර දී ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ලස්සීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. පසුගිය 2015 වසරේ සිට ජයම්පති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ඇතුළු ව්‍යවස්ථාමය සහ නෛතිකමය කරුණු රැසකදී ජයම්පති වික්‍රමරත්න මහතා පසුගිය රජයට දැමන්ත සහයෝගයක් ලබා දී තිබුණා. එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබලන පාර්ලිමේන්තු කාර්ක සභාවේ සමාජිකයෙකු ලෙසද ජයම්පති වික්‍රමරත්න මහතා කටයුතු කර තිබුණා. මේ අතර ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් හිස් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම විවිධ සිවිල් සමාජ කණ්ඩායම් හරහා තනතුරු රසක් හොබවනු ලැබූ සමන් රත්නප්‍රිය මහතා නම් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවස මහතා ප්‍රකාශ කර සිටියේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් හිස් වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතා නම් කළ බවයි. අප මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ හෙට උදෑසනම මැතිවරණ කොමිසම වෙත සමන් රත්නප්‍රිය මහතාගේ නම යොමු කිරීමට කටයුතු කරන බවයි. පාර්ලිමේන්තුව අද පස්වරු එකට රැස් වුණා. එහිදී හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී රංජන් රාමනායක මහතාගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළා. එයට පිළිතුරු ලබා දෙමින් රංජන් රාමනායක මහතා සඳහන් කළේ දින දෙකක නිදහස් කාලයක් ලබා දෙන්නේ නම් සියලු හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට තමාට හැකියාවක් පවතින බවයි. ඊයේ දවසේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ අපෙත් නම් සඳහන් වෙලා ප්‍රකාශයක් සිදු කර අපේ රංජන් රාමනායක හිටපු ඇමතුමා විසින් එතුමාගේ කතාවේදී විශේෂයෙන්ම විවිධ පාර්ශ්වවලට චෝදනා එල්ලව කරා වගේම එතුමාගේ කතාවේදී එතුමා කිව්වා සභාගත කරනවා කියලා ඒ හඬපට සාක්ෂි සියලු දේවල්. එනිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ වන විටත් එවැනි දෙයක් සභාගත කරලා තියෙනවද, සාක්ෂි මොනවාරි දීලා තියෙනවද? මොකද නැත්තම් මෙතන පාර්ලිමේන්තුවේ සිටි සහ නොසිටි බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. එසේ එතුමා ගාව එහෙම යක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න අපි ගාව සාක්ෂි අපි චෝදනා සම්බන්ධයෙන් වංචා සම්බන්ධයෙන් ඒවා ඉදිරිපත් කරා. අපි ගාව තියෙන ඒවා අපි බැඳුම් කර වංචාව පිළිබඳව අල්ලස් කොමිසමට ලිඛිත සාක්ෂි දීලා තියෙනවා. එතුමා ස්වාධීනව තරඟ කරන්න ඡන්ද ලබා ගැනීම අරමුණින්ද සාක්ෂි නැතුව අද පාර්ලිමේන්තුවේ සියලු දෙනාට ඒ ප්‍රහාර එල්ල කරේ කියන සැකේ තියෙනවා. එනිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න, එතුමා සභාගත කරයි කියන ඒවා තියෙනවා නම් ඒවා අපිටත් දෙන්න පරිශීලනය කරන්න. වැරදි මතයක් යන්න පුළුවන් මෙතුමා කරපු ප්‍රකාශ තුලින්. මෙතුමා මගේ නමත් සඳහන් කරලා මෙතුමා එක පැත්තකින් කිව්ව බඳුම් කර වංචාවේ හොරු අල්ලන්න උදව් කරා කි. මෙතුමා මගෙන් දුරකථනයෙන් කතා කරලා ඇහුවේ ඒ හොරු අල්ලගත්ත විදිය කොහොමද කි. ඒ පිළිබඳව උත්තර දුන්නා ඒ හඬපටයක් තියෙනවා නම් මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඒක මාධ්‍යර නිකුත් කරන්න. මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන්. මේ දැනට නියෝජ්‍ය කතානායකතුමනි මේ පාවිච්චි කරන්නේ 120,000ක් පමණ වෙන මගේ සංවාද පට තමයි දැනටත් පාවිච්චි වෙන්නේ හැමතැනම. ඒ කියන්නේ ඒ මගේ සංවාද පටි. ඒවා පොලිසිය විසින් හાર્ඩ් ඩිස්ක් එක, ලැප්ටොප් එක, එතකොට හાર્ඩ් ඩිස්ක් 8ක්, ලැප්ටොප් එකක්, මම ෆෝන් 4කුත් ගත්තා. එතකොට මම දැන් ඉන්නේ රිමාන්ඩ් බන්දනාගාරගතව. මගේ සංයුක්ත පටි එක්තරා බැංකුවක ලොකර් එකේ තියෙනවා. මට එළියට යන්න විදිහක් නැහැ. නමුත් මම මගේ ඉන්න ලේකම් කෙනෙක් වටාත් මේ ටිකේ මේ බහානක රෙජිමය, රාජපක්ෂ රෙජිමය කැරකෙනවා. ඒ අය කොහෙටද යන්නේ? ඒගොල්ලන්ගේ ගෙවල් වලට යනවා. මට ඒක බෑකප් කරලා රෙකෝඩ් කරගන්න විදිහක් නැහැ. නමුත් මම අද දවසේ ඇතුළත
මම කිව්වේ ආණ්ඩුව හංගපු ඒ කියන්නේ ආණ්ඩුවට අවාසි වෙන හඬපට තැටි කීපයක් අද බාර දෙනවා හැට ඉස්සෙල්ලා ඒ වගේම මගේ පූර්ණ සහයෝගය දෙනවා කොමිසමට මා ළඟ මේ සියලුම හඬපට තියෙනවා දැනටත් මේ ආණ්ඩුව පාවිච්චි කරන්නේ මගේ හඬපටමයි ඉතින් මම වංචාවක් කරලා නැහැ පුළුවන් නම් මට අධිකරණ නියෝගයක් මත මම ඉන්නේ විමන් වන්දනාගාරේ මම එළිය හිටියා නම් මම මේ දැන් වැඩේ කරලා ගෙනත් දෙනවා නමුත් මම දැන් ආයෙත් යන්නේ කූඩු ඇතුළට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මෙතුමාට විශේෂ අවසරයක් හරි දෙන්න බැංකුවට ගිහිල්ලේ පටිගත කරපු සංගවල තියෙන ඒවා ටික තැම්පත් කරලා තියෙන ගන්න කියලා. මොකද මේ විශේෂ පහසුකම් ලබා දුන්නොත් එහෙම අනාවරණය කරගන්න පුළුවන් වෙයි. මෙතුමාගේ මූලික හඬපටේ පොලිසියෙන් අරගෙන මෙතුමා සතියක පමණ කාලයක් නිදහසේ හිටියේ. ඒ නිදහසේ හිටපු කාලය තුල මෙතුමාට බැංකුවට ගිහිල්ලා ගන්න බැරි වුණාද කියන සැකෙත් තියෙනවා. මට අධිකරණයේ මගින් අපාරම් දුන්නොත් දවස් දෙකක් මේ සියලුම දේවල් කරලා දෙන්න. හොඳයි. බොහොම ස්තුතියි. රංජන් රාමනායක මැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ කතාවත් එක්ක සම්පූර්ණයෙන්ම සමාජය තුළ මතයක් යනවා එතුමා මේ පාර්ලිමේන්තුවේ හිටපු 225 දෙනාගෙම සලුපිලි වුණා දැම්ම කියලා. දැන් රංජන් රාමනායක මැතිතුමා කතා කරපු ඒවායේ හඬපටි ඔක්කොම සභාගත කරලා නැහැ. ඒ කියන්නේ ඔප්පු කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ නිසා එතුමාගේ ප්‍රකාශය හරහා එතුමා විතරක් නිදහස් වෙලා අනිත් සියලු දෙනා වරදිකරු වෙනවා නම් ඒකට අපි එකඟ වෙන්න බෑ. මොකද හේතුව අපි මේ නිර්වාද්‍යතාවය පෙන්වලා තියෙනවා. අධිකරණයට බලපෑම් කිරීම සහ දූෂණ ආක්‍රමිකතා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ කිසියම් මන්ත්‍රීවරයෙකුගේ හඬපට ඇතනම් ඒවා ඉදිරිපත් කරන ලෙස රංජන් රාමනායක මහතා හට අභියෝග කරන බව රාජ්‍ය මාධ්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් කරන ලද පාපොච්චාරණය පිළිබඳ මේ නිසා ඔහුට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය අහෝසි වුණා. මේ වෙනකොට විනිසුරුවරුන් දෙන්නෙක්ගේ වැඩතහනමට ලක් වෙලා තියෙනවා. තව මහාධිකරණ විනිසුරුවරියක්ගෙන් CID ප්‍රශ්න කළා තියෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා තමන්ගේ වැඩිච්ච මඩ සියල්ලේ මඩ ජොහරුවෙන් බේරෙන්න ඊයේ පාර්ලිමේන්තුවේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා කතා කරා. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු දුරකථනයෙන් කතා කරනවා. අපි පාර්ලිමේන්තුවේ 225ම දුරකථනයෙන් කතා කරනවා. ඒක මේ ගණදෙනුවට ඩීල් වලට නෙමෙයි. ඒ නිසා අපි මැතිඅමතු අතර දුරකථන සංවාද ගිහිල්ලා දිනව ඕන තරම්. ඒ පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා මේ හොරකම් දූෂණ ඩීල් නෙමෙයි. ඒගොල්ලන්ගේ පාක්ෂිකයන්ගේ ප්‍රශ්න අපිට කතා කරනවා. එවැනි දුරකථන සංවාද ඕන තරම් අපිට දෙන්න පුළුවන්. හැබැයි මම කියනවා රංජන්ට පුළුවන් නම් අපි අභියෝග කරනවා හිටපු ජනාධිපතිවරයාගේ හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ. එහෙම නැත්නම් ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන්ගේ හෝ දරුවන්ගේ ඩීල් දාලා ඩීල් සම්බන්ධයෙන් නඩු වලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් එක හඬපටයක් පුළුවන් නම් ඔප්පු කරන්න කියලා එදා අපිට පොඩි මේ තීන්දුව ගන්න පුළුවන්. රංජන් කියන සාධකය අපි කාලය නාස්ති කළ යුතු නැති සාධකයක්. 19 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ රටේ සියලුම රෝග නිවාරණයයි කියලා තමයි කිව්වේ. මේක මැජික් පොල්ලක් හැටියට පෙන්වුවේ. අධිකරණයේ විනිසුරුවරු වැඩතහනමකට ලක් වෙන තැනකට අදපත් කළා. ඒ නිසා මේ 225ටම බණින්න එපා කියලා මං කිල්ලිමක් කරලා බොහොම පැහැදිලි. පාර්ලිමේන්තුව සමස්තයක් හැටියට යම් කිසි කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා. බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මේකනම් අපි ලැජ්ජ විය යුතුයි. ඒ නිවැරදි කිරීමේ වගකීම මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට සහ ජනතාවට පැහැදිලිවම තියෙනවා. පක්ෂ ඒ යුතුකම ඉෂ්ට කරන්නේ නැත්නම් මේ රටේ ජනතාවට පුළුවන් ඒ යුතුකම රට වෙනුවෙන් ඉෂ්ට කරන්න එවැනි චරිත පාර්ලිමේන්තුවට නොයෙන්නට වග බලා ගැනීමේ වගකීමත් මේ රටේ ජනතාවට තියෙනවා. අධිකරණයේ ස්වාධීන වීම තුළ ජනතාවට විශාල බලාපොරොත්තුවක් ගොඩනැගින්නේ ඒ තුළින් තමන්ට දැඩි ආරක්ෂාවක් ලැබෙනුවති බවට අපේක්ෂා කරන නිසයි. අධිකරණය පිළිබඳ ජනතා මතය අප විමසා බැලුවා. ඕනෑම රටක ජීවත්වන පුද්ගලෙක් නීතිය පිළිබඳව තබා තිබෙන්නේ දැඩි විශ්වාසයක්. තමන්ට කුමන ආකාරයකින් අසාධාරණයක් සිදු වුවත් නීතිය තමන්ට සාධාරණේ ඉටු කරාවි යන විශ්වාසය ඕනෑම මිනිසෙකු සතුව තිබෙන විශ්වාසයක්. අපේ රට තුලත් පවතින නීති පද්ධතිය ඉතාම ශක්තිමත්. ඒ වගේම එම නීති පද්ධතිය හරහා රටේ ඕනෑම පුද්ගලයෙකුට සාධාරණේ ඉටු කර දීමටත් ශක්තිමත් වූ අධිකරණ පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී ඇතැම් දේශපාලනික සහ විවිධ පුද්ගල කණ්ඩායම්වල බලපෑම් නිසා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇති බවට සහ එල්ල වූ බවට වන චෝදනා විටින් විට අසන්නට ලැබෙනවා. වර්තමානය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වන හඬපට වැනි සිදුවීම් මෙන්ම ඇතැම් අවස්ථාවලදී අධිකරණයට දේශපාලචීන් ඍජුවම බරපතල චෝදනා එල්ල කිරීම සහ ඇතැම් අධිකරණයට සම්බන්ධව කටයුතු කරන පුද්ගලින්ද අධිකරණයේ ක්‍රියාදාමය විවේචනයට ලක් කළ අවස්ථාවන් දැක ගන්නට පුළුවන්. ඒ තුලින් පිරිහි යන්නේ සහ ඒ තුලින් විශ්වාසයේ බිඳ වැටෙන්නේ මේ රටේ ජනතාවගේ නීතිය පිළිබඳව පවතින විශ්වාසයයි. කෙසේ වෙතත් අපේ රට තුළ ශක්තිමත් නීති පද්ධතිය සහ අධිකරණ පද්ධතිය පිළිබඳව අද ජනතාව සිතන්නේ කුමක්ද යන්න පිළිබඳව අප සාමාන්‍ය ජනතාවගෙන් විමසා සිටියා.
අපේ රටේ අනාගතයේදී හොඳ අනාගතයක් තියෙයි. සාධාරණයි. පේන විදිහට නෑ. මොකද ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇත්තටම ඉතින් හොඳයිනේ. එයා රජා නීතියට අනුව හඩිතු කරන කෙනෙක්. ඒ හින්දා ඉතින් හොඳයි කියලා හිතනවා. දැන් මේ දේශපාලඥයන්ගේ සහ විනිසු ගෝරුන්ගේ සම්බන්ධතාවගෙන එළියට ඇවිල්ලා තියෙන රටපටිත් එක්ක. ඒකත් එක කියන්න පුළුවන් අධිකරණ ස්වාධීනව තිබ්බගේ. ස්වාධීන ඒ කල් නම් තිබ්බ කියලා කියන්නත් බැහැ. ඉතින් දැන් නම් වෙන වැඩ වෙන විදිහට හිතනවා ස්වාධීන ස්ථමයේ ඉතින් ස්වාධීනයි කියලා හිතනවා. අනේ මට කියන්න බැහැ සමහරවිට. නෑ ඉතින් අධිකරණ ස්වාධීන හරියට කරන්න ඕනේ. මේක ඒකලම එක යුතුයකමනේ. ඒ නිසා ඉතින් ඒක ඒගොල්ලන් දෙනගන්න ඕනේ අධිකරණේ. මේක අරි නීතියෙන් ඔක්කොමලට එක වගේ නීත්‍ය දේශපාලන වෙනයි කියලා එහෙම නැත්තුව සාමාන්‍ය ඔක්කොම මිනිස්සු එක වගේ කියලා ඒ නීතිය හරියට ඔක්කොමලට සාමාන්‍ය එක විදියට ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක තමයි මගේ අදහස්. නීතිය කියන්නේ සාමාන්‍ය දැන් බලන පිටරට වලින් සාමාන්‍ය එක මේකක් ආවොත් එතන කමිටියක් පත් කරලා ඒක හොයලා බලනවා. ඒක ඇත්තද නැත්තද කියලා. ඊට පස්සේ මේකලන් තීන්දුවක් දෙන්නේ. ඉතින් ලංකාව ඒ වගේ මීට පස්සේ එහෙම වුණොත් ඒක හොඳයි කියලා මගේ අදහස්. අපිට පේනවා දැන් ආස්වාදින නැහැ කියලා පේනවනේ. දැන් කරන දේවල් වලින් ඔය අපේ කවුද රංජන රාමනායකගේම දෙමින් පේනවා. නමුත් ඇත්තටම මේ අපිට ඇත්ත தත්ත්වේ කියන්න බෑ. මොකද ඒව හඬපටි මේවා කරා කියනවා. එඩිට් කරලා කියනවා. කොහොමද දන්නේ? මට ඒක ගැන කියන්න තේරෙන්නේ නැහැ. ස්වාධීනයි කියලා කියනවත් අමාරු. ඒක ගැන කියන්න අමාරු. තීන්දුව తీරන සාධාරණයි. ඔව් සාධාරණයි. කොමිෂන් හොඳට මේකන ක්‍රියාත්මක වෙන්න ඕනේ. හොඳයි. මේ දැන් යන විදිහට හොඳයි. නීතිය කාට සාධාරණ වෙන්න ඕනේ එකයි. දැන් නීතිය ඉතින් අපිට ඉදිරියට බලන්න ඕනේ කොහොමද කියලා. දැන් මේ දවස්වල කොහොම බලපෑම තමයි කියන්න බෑ. තව තාම පටන් ගත්තා ඉතරයි මේගොල්ලෝ. ඉදිරියට අපි කල්පනාෙන් තමයි ඉන්නේ බලාගෙන. බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකය මගින් අඩු ආදායම් ලාභින් ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක ඉහළ සමාජ සුබසාධනයක් උදෙසා වූ අඩු ආදායම් ලාභී පවුල්වල සමාජිකයින්ට ස්ථාවර ආදායම් මාර්ග විවෘත කරමින් ඉතා කඩිනමින් රජයේ රැකියා ලබා දීමේ ව්‍යාපෘතිය මෙවන විට ආරම්භ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. අයිතුම් කරුවන් විසින් ජනවාරි 20වනදා පළ වූ පුවත්පත් දැන්වීමේ සඳහන් ආකෘතියට අනුව සකස් කළ අයිතුම් පතක් ලබන පෙබරවාරි මස 15 වන දිනට ප්‍රථම තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත බාර දිය යුතුයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී හා ප්‍රාදේශීය ලේකම් නම් කරන වෙනත් පොදු ස්ථානවලදී තෝරා ගැනීම සම්මුඛ පරීක්ෂණ බහු කාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය විසින් ලබන පෙබරවාරි මාස 26 වන දින සිට දින 5ක් තුල පවත්වනු ලබනවා. අයිතුම් කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට ග්‍රාම නිලධාරී සහතිකය සහ වෙනත් ලියවිලි ඇතනම් ඒවා ඉදිරිපත් කළ යුතුය. තෝරාගත් අයිතුම් කරුවන්ට බහු කාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ පුහුණු වීමේ පත්වීම් ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී මගින් ලබා දෙනවා. පුහුණු වීම මාර්තු මාස 2 දින ආරම්භ වෙනවා. පුහුණු කාලය තුල මාසකට රුපියල් 22500ක දීමනාවක් ගෙවනු ලබන අතර මනා පුහුණු ලාභින් මෙම වසරේ ඔක්තෝබර් මාස පළමුණ දින සිට විශ්‍රාම වැඩුප් හිමි ස්ථිර සේවකින් ලෙසත් පත් කරන බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. මෙම පිරිසට අයත් වනුයේ අපොස සාමාන්‍ය පෙළට පහළ අධ්‍යාපනයක් සහිත වයස අවුරුදු 18 45 අතර කාණ්ඩයේ රැකියා විරහිත පුද්ගලින් පමණයි. බඳවාගනු ලබන සමාජිකයින්ට වෘත්තීය පුහුණුවක් දීමෙන් අනතුරුව සේවයේ ස්ථිර කරනු ලබනවා. සේවා නියුක්ති කේන්ද්‍ර ස්වකීය පෞල් දිවියෙන් දුරස්ත වීමක් සිදු නොවන පරිදි පදිංචි පෙදෙස් වලට නුදුරේම පිහිටි සේවා ස්ථානයන්හි රාජකාරී පවරන බවත් ඔවුන්ගේ සතුරුදායක සේවය හා විනය මෙන්ම ඉහළ කාර්යසාධනයේද සැලකිල්ලට ගනිමින් පසුව විදේශ රැකියා සඳහා යොමු කිරීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සමාජිකයන් රාජකාරී වල යෙදවීමත් තවත් මාසකින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියලු සමාජිකයන් යෙදවීමට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද සිට බලපැවැත්වෙන පරිදි අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරන අතර පසු මාසිකව මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළා. මීට පෙර මෙම නිවේදනය පසුගිය දෙසැම්බර් මාස 22 නිකුත් කරන අතර අද සිට බලපැවැත්වෙන පරිදි අදාළ නියෝග මෙම ගැසට් නිවේදනය මගින් නිකුත් කර ඇති බව සඳහන්.
ඒ අනුව කොළඹ ගම්පහ කළුතර නුවරඑළිය ගාල්ල මාතර හම්බන්තොට යාපනය මන්නාරම මුලතියෝ මඩකලපුව අම්පාර ත්‍රිකුණාමලය සහ පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒ ආබද දේශීය වෙරළතීර ඇතුළු නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවල ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සමාජිකෙන් යොදවන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා. මීට අමතරව මහනුවර මාතලේ කිරණුච්චය වවුනියාව කුරුණෑගල අනුරාධපුර පොළොන්නරුව බදුල්ල මොනරාගල රත්නපුර සහ කෑගල් යන පරිපාලන දිස්ත්‍රික්කද මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශද මීට අයත් බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා. පසුගිය කාල සීමාවේදී මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් සම්බන්ධයෙන් යම් යම් අර්බුද පැවතියද වර්තමාන ආණ්ඩුව විසින් හිඟ වූ මුදල් සමග මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් කටයුතු සාර්ථකව මේ වන විටත් සිදු කරමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල වෙනුවෙන් නව වෙබ්පඩවියක් හඳුන්වා දීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේදී සිදු කරනු ලැබුවා. ඒ අනුව www.mahapola.lk වෙබ්පඩවියෙන් මහපොළ ශිෂ්‍යත්ව අරමුදල පිළිබඳ සියලුම තොරතුරු අද සිට ලබා ගත හැකි. මහපොළ මෙතෙක් හිඟව තිබූ රුපියල් මිලියන 425ක මුදල අද වන විට ගෙවා නිම කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු යොදන මහපොළට මුදල් ලැබිලා තියෙනවා. ඊට පසුව සෑම මාසකම 15 වෙනිදා වන විට හිඟයකින් තොරව මහපොළ අඛණ්ඩව ලබා දීම සඳහා විධිමත් ක්‍රමවත් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ආරම්භ කරලා තිබෙනවා. මේ අවස්ථාව වන විට අපිට අලුත් අයවැලේකණයක් ඇති වෙන තෙක් කිසිම අලුත් මුදලක් වෙන් කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මහපොළ භාරකාර අරමුදල සංවර්ධනය කිරීම සඳහා මේට සම්බන්ධිත අසම්බන්ධිත සියලුම පුරවැසියන් සියලු දෙනා එකතු වෙලා මේ දක්වා 10.5ක්ව තියෙන මහපොළ අරමුදල මේ අවුරුදු 5 තුල බිලියන 20 දක්වා වැඩි කළොත් ශිෂ්‍යයන්ට ලබා දෙන ආධාර උපකාර ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ සඳහා අපි විවිධ ක්‍රියාමාර්ග සඳහා අනුමැතිය ඉල්ලලා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිබෙනවා. රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය වාර්තා ලබා ගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඔන්ලයින් ක්‍රමවේදය හරහා කාලය වෙන් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. නව ක්‍රමවේදය හරහා ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණීමකින් තොරව එම පරීක්ෂණ සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ. එය අනුව www.ntmi.lk යන වෙබ් අඩවියට පිවිසෙමින් ඊට ලියාපදිංචි විය හැකි අතර නව ක්‍රමවේදය ලබන සඳුදා සිට ක්‍රියාත්මකයි. ජනතාවට සේවය කිරීමට තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. දැන් සමහරු කියනවා ජනතාවට වැඩ කරන්න නම් තුනෙන් දෙකක් ඕන කියලා. දැන් එළවලු මිල අඩු කරන්න අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න තුනෙන් දෙකක් කොහොමද? මේක අලුත්ම කතාවක්. ඒවා පරිපාලනයේ වැඩ. ඇයි අද හාල් මිල වැඩි? මේ ආණ්ඩුව බලයටපත් කරුවේ කරන්න උදව් කරුවා පොළොන්නරුවේ හාල් මාෆියාව. ඒ හාල් මාෆියාවට ඕන විදිහ තමයි අද වී මිල තීරණය වෙන්නේ. ඒ වගේම නෝරලියෙත් දමුල්ලෙත් එළවලු මාෆියාව තමයි අද එළවලු මිල පාලනය කරන්නේ. රජයට උවමනාවක් නෑ ඇත්තට. මොකද මේ අය අද පම ගාලක පැටලිලා තියෙන්නේ කොහෙන් පටන් ගන්නද කියන එක ඒ අයටම තේරෙන්නේ නෑ. මේ පාස් ප්‍රහාරයේ මහමුලකරු අද වෙනකන් හොයාගෙන තියෙනවද? ඇයි ප්‍රබාදය? ප්‍රබාදයට හේතුව මේ පාස් ප්‍රහාරය නිසා තමයි විපක්ෂයේ විශාල ශක්තියක් ආලා. ඉතින් මම විශ්වාස කරනවා තදින්ම මේ පාස්කු ප්‍රහාරය නිර්මාණය කරපු අය ඒක කෙරුවේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව අසිරිතාවයකට. ඒකයි කිසිවත් තරංගුර කිරීමක් වෙන්නේ නැත්තේ. කෝ නඩු කෝ පරීක්ෂණ අනිත් බැඳුම් කර ප්‍රශ්නෙත් මැතිවරණ කාලේ ලොකුවට ඉදිරිපත් කෙරුවා. දැන් බිලියන 600ක් ආණ්ඩුවට නැති වුණා බදුසහන දීලා. ඒ සහන ජනතාවට තාම ගිහිල්ලා තියෙනවද? ඇයි ප්‍රබාදය? ඒ බදුසහන ජනතාවට ලබා දෙන්න තාම කිසිම පියවරක් කරන්නේ නැහැ. නමුත් මේ හඬපට පෙන්න ජනතාවගේ ප්‍රශ්න අමතක කිරීම ගැන අපි කනගාටු වෙනවා. හැම භාණ්ඩයක් 125කින් 30කින් වැඩි වෙලා තියෙනවා. රජයට කියන්නේ වහාම ජනතාවට අවශ්‍ය සහන ටික දීලා හොඳ සිංහල අවුරුද්දක් ගත කරන්න ඒ වාතාවරණය සකස් කරන්න කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. රන්ජන් දනුකදේ ගහන ගම මේ පණිවිඩයට උත්තරයක් හොයන්න අද පාලකයන්ගේ වර්තමාන ආණ්ඩුවේ කිසිම තැනකින් ඒ අවශ්‍ය සහයෝගයේ ශක්තිය අඩුම ධර්මයේ ප්‍රකාශයක් අපි දකින්නේ නැහැ.
එදා පාස්කු ප්‍රහාරයේ වගේ ඉදිරි මැතිවරණයටත් රජන රාමනායක හඬපටිය දුවන හදන මේ ආණ්ඩුව පුළුවන් තරම් ඉක්මනින් මේ පස්සේ විසඳන්න. මේ රටේ මිනිසුන් අමතක කරන්න බැරි වෙයි. 2015 ජනවාරි 8 වෙනිදා අවසන් කරපු යුගය නැවත 2019 නොවැම්බර් 16 ආරම්භ කරා කියන පණිවිඩය තමයි රටේ ජනතාවට යන්නේ. ඒ සිද්ධියට දීපු වමනාව උනන්දුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අවසාන පුරොන්දුව අද මේ මහ පොළොවේ සැබෑවක් වෙන්නේ නැහැ. අද ගමේ හන්දියක තියෙන එළවලු ඇල්ලක් ආරක්ෂා කරගන්න බැරි දැක්වලද මෙයන්ව පත්තුන. ඉදිරි මහා මැතිවරණය තුළ විපක්ෂයේ කාර්යභාරයේ මනා විශ්ෂිත කරමින් ඒ බලය ලබා ගැනීමේ වැඩ පිළිවෙල සහිත ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන මේ ශක්තිමත් එකමුතුව තුළ අපි නැවත වතාවක් මේ රටය ස්ථාවර කිරීමට රටේ ජනතාවගේ මේ සියලු බලාපොරොත්තු විශ්ෂිත කිරීම අපි අද විපක්ෂයක් ඇගෙන බාර අරගෙන තියෙනවා. මේ ආණ්ඩුව වහාම ගෙදර යැවිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව වෙනස්කම් රැසක් සමගින් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා එළඹෙන මහමැතිවරණය දැනටමත් අපි සියලුම ආසන සංවිධායකවරුන්ට දැනුම් දීලා තියෙනවා. උන්ගේ ආසනවල සහ දිස්ත්‍රික්වල හැම ආසනයකම මැතිවරණ කමිටු ග්‍රාමීය මැතිවරණ කමිටු පිහිටවන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා මනා මහජන සම්බන්ධතාවයක් සහ මනා මහජන දැනුවත් කිරීම සඳහා ඒ ශක්තිය මැතිවරණ ව්‍යාපාරයට ගැනීමට මූලික සංවිධාන කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ සංවිධාන කටයුතු විශේෂයෙන්ම ආරම්භ කළේ මේ මැතිවරණ ව්‍යාපාරය අපි දකින්නේ තාම ශක්තිමත් බිම් මට්ටමේ ජනතාව දැනුවත් කරමින් අපි ජනාධිපතිවරණය ගත්ත 69 ලක්ෂ ජනවරමින් එහට ගිය පළල් ජනවරම සඳහා මූලික දායකත්වයේ ලැබීම අරමුණු කරගෙන ඒක නිසාම තමයි අපි මේ සංවිධාන වෙනස්කම් තව විශාල ප්‍රමාණයක් අපි ඉදිරි දින කිහිපය ඇතුලේ අලුතෙන් සංවිධාන වෙනස්කම් නව පත්කිරීම් විශාල ප්‍රමාණයක් කරනවා ඉදිරි මාසය ඇතුලේ මේ මැතිවරණ ව්‍යාපාරයට අදාළව. සන්දාජ හදන සාකච්ඡා තාම ආරම්භ වෙලා නැහැ. නමුත් පොදුවේ හැමෝගෙම අවශ්‍යතාවයක් තියෙනවා අපි සන්ධානයක් හදන්න ඕන කියලා. දැන් ප්‍රශ්නකුත් නැහැ. මේ පක්ෂවල තියෙන එකතුලා කතා කරලා පොදු තීරණයක් ගන්න විතරයි පොදු වැඩපිළිවෙලක් හදාගෙන පොදු සියලු දෙනාමකට වැඩ කරනවානේ. ක්‍රියාවලියක දුවනවානේ. ඒක අලුත් එකක් නෙමෙයි ඒක. තියෙන්නේ කරන්න ඕන වැඩ ටික තීරණය කරගන්න විතරයි. මම හිතන්නේ ඒක ලොකු කාලයක් යනවා. දවස් දෙක තුනකින් කරගන්න පුළුවන් වැඩක් තියෙන මූලික ගැටලු ටික විසඳලා අපිට පුළුවන් වෙයි තව සති දෙක තුනකින් ඊට අදාළ මූලික සාකච්ඡා පටන් ගන්න. බැඳුම් කර සිද්ධිය සම්බන්ධ ව්‍යවහාරික විගණන වාර්තාවේ සම්පූර්ණ පිටපතක් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට ලබා දීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මේ අද පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස්. ඊයේ කතානායකතුමා කිව්වා ව්‍යවහාරික වාර්තාව සභාගත කරනවා කියලා සියලු මන්ත්‍රීවරුන්ට. අපි ඒක ඊයේ ලැබුණේ නැහැ. අද දවසේ අපි පාර්ලිමේන්තුවේ පුස්තකාලයට ගියාම එතනින් කිව්වා තාම එතනට ඇවිල්ලා නැහැ කියලා. නමුත් ඊට පස්සේ දැන් අපිට CD තැටි එක ඒක ලබා දුන්නා. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් සම්පූර්ණ වාර්තාව මේකේ නැහැලු. මේකේ ඇමිනුම් එකට අතුල් කරලා නැල්ලෝ ඇමිනුම් ලබා දෙන්නද නැද්ද කියන එක පිළිබඳව මහ බැංකුව නීතිපතිවරයාගෙන් නැවත විමසන්න ඕනෙලු. නමුත් මං හිතන්නේ වාර්තාව කිව්වහම සියලු ඇමිනුම් සහිත වාර්තාවක් විය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්පූර්ණ වාර්තාව ලබා දෙන්න. දැන් මේ වගේ ප්‍රශ්න මේ වගේ වාර්තා වෙනකොට මතුවෙනවා. ගොඩක් වෙලාවට අපිට පේන ආකාරයට මහ බැංකුවට අවශ්‍ය වෙලා තියෙනවා මොකක් හෝ සංවන්නට. දැන් සමහර ඒවා කියන්නේ සමහර වාර්තා ජාතික ආර්ථිකයට බලපාන කරුණු අරවම නිරාවරණය කරන්නේ නැහැ කියලා. ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ පස්වෙනි වගන්තිය යටතේ යම් යම් සීමාකම් දාලා තිබුණත් මහජන වැදගත්කමක් සහිත හැම කරුණක් සම්බන්ධයෙන්ම ජනතාවට අවසානයේදී තොරතුරු ලබා දිය යුතුයි. මේ බැඳුම් කර ව්‍යවහාරික වාර්තාව පිළිබඳ මේ නුදුරේම පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්විය යුතුයි. ඒ සඳහා සියලුම මන්ත්‍රීවරුන්ට ඒ අත්‍යවශ්‍ය තොරතුරු සියල්ලම සහිතව මේවා ලබා දෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ විතරක් නෙවෙයි දැන් මේ විද්‍යුත් කොපියක් ලැබිලා තිබෙන නිසා මේ ඔක්කොම පාර්ලිමේන්තුවේ බඩවියේ පළ කරන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා. අපිත් කියන්නේ පාර්ලිමේන්තුවේ 225 ටම මේක ලබා දෙන්න. ඒ පිළිබඳ කිසි විරෝධයක් නැහැ. මේකේ කාලක් දෙන්න භාගයක් දෙන්න කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ
සියල්ල දෙන්න කියලා. ඉතින් ඒ නිසා අපි එදත් කිව්වේ එහෙම නැත්නම් කෝප් කමිටුවේ සමාජ කොටික කඩිනමින් නම් කරලා මේක එළියට දාන්න. මේක කාටවත් නවත්තන්න ඕනේ නැහැ. ඉතින් කතානායකතුමා බාග දෙන්න එපා. කතානායකතුමාට කියන්නේ ඔක්කොම දෙන්න කියලා. දැන් mantiuru දෙපොලක් කිව්වා ඒගොල්ලෝ ලැබිලා තියනවා කියලා. නමුත් අපට ලැබිලා නැහැ. දැන් ලබා දීලා තියෙන තොරතුරු වල යම් විදිහ අඩුපාඩුවක් තිබ්බොත් කරුණාකර කතානායකතුමාට කියන්න ඇයි ඒක යම් කරුණු අඩු වෙලා තියෙන්නේ කියන එක. මේකේ කොපීස් පහක් තියෙනවා. මේ ලයිබ්‍රරි එකක් තියෙනවා කිව්වා. හැබැයි ලයිබ්‍රරි එකෙත් නැහැ. දැන් මම පොඩි ප්‍රමාණයක් වෙලා තියෙනවා. දැන් එන්නේ ඉස්සලා වුවම නෑ එනවා. එනවයි ඉන් තියෙන එකයි වෙනස්නේ. මම මේක ගැන දිගින් දිගට වාද කරන්න අවශ්‍යතාවයක් නෑ. දැන් ගරු කතා නියෝජ්‍ය කතානායක තව තියෙන පාර්ලිමේන්තු දින 6යි පෙබරවාරි මාසෙ. ඒතර අපි මේ විවාදේ මේ වාර්තාව ලබා ගැනීම පිළිබඳ විවාද නම් අපි හැමදාමත් ඉන්නේ. අඩුම තරමේ මේ වාර්තාව මේ පාර්ලිමේන්තු විවාදවත් කරන්න හම්බ වෙන්නේ නෑ. අපේ සූදානම තුනම හෙට සහ අනිද්දා විවාදයක් පවත්වන්න. දැන් ඒක කෙරෙන්නෙත් නැහැ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉක්මනින්ම පක්ෂ නායක රැස්වීමක් ඇඳවලා මේ වාර්තාවට කරන්නේ කුමක්ද? ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ආකාරය කුමක්ද? ඒ සඳහා විවාදයක් පවත්වන්නේ කෙසේද? සාමාන්‍ය දෛනිකව පවත්වන දිනවලට අමතරව වෙන දිනයක් අපිට ගත හැකිද? මේ සියල්ල අපි කතා කරන්න. මේ පිළිබඳව විවාද ඉක්මනින්ම ලබා දිය යුතුයි. ඒක ඔබතුමාට මා යෝජනා කරන්නේ ඉක්මනින්ම අපිට පක්ෂ නායක රැස්වීමක් ඇඳවන්න. මම දෙනමත් ඒක නිවැරදි කරනවා ගරු කතානායකතුමා මම දැනුවත් කරනවා. ඊට අමතරව සිකුරාදා දිනේ පක්ෂ නායක රැස්වීමක් ඇඳවනවා පාර්ලිමේන්තුවේ පෙබරවාරි මාසයේ පළවෙනි සතියේ දින දෙකක සාකච්ඡාවක් මේ සඳහා වෙන් කරන්න ගරු කතානායකතුමා ඉදිරිපත් කරලා දෙනවා කියලා කිව්වා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.